ලංකා කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් අතර තියෙන T20 තරගාවලියේ ඉන්දියා කණ්ඩායමේ නායකත්වය ලැබිලා තියෙන්නේ හර්දික් පාණ්ඩ්‍යාට. ආක්‍රමණශීලී ක්‍රීඩකයෙක් විදිහට නම් දරන හර්දික් නායකයෙක් විදිහට ජාත්‍යන්තර පිටියේ මොන වගේ හැසිරෙයිද කියලා අපිට ශ්‍රී ලංකාව එක්ක තරගාවලියේදී බලා ගන්න පුළුවන්. ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ හමු වුණු අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ඉන්දියාව පරාජයට පත්වීම එක්ක තමයි ආසියානු කුසලාන බලාපොරොත්තු ඉන්දියාවෙන් ඈතට යන්නේ. එදා පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් පළිගන්න ඉන්දියාවට gedara දීම අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ ලැබුණු අවස්ථාව ගැන ඉන්දිය නායකයා කියලා තිබුණේ මෙහෙම කතාවක්. අපි ආසියානු කුසලාන තරගාවලියේ පරම ගණදෙනු විසඳ ගන්න බලාගෙන නම් නෙවෙයි තරගාවලියට එන්නේ. අපිට ඕන හොඳට සෙල්ලම් කරන්න. කොහොම වුණත් එයාලට දැනෙන්න දෙන්න ඕන ඉන්දියාවේ සෙල්ලම් කරනවා කියන එක. ඒදී කරන්න අපි කණ්ඩායමක් විදිහට හොඳට සෙල්ලම් කරන එක තමයි කරන්න ඕන. අපිට එයාල අපහසුතාවයට පත් කරන්න වෙන වෙන දේවල් කරන්න ඕන නැහැ. හොඳට සෙල්ලම් කිරීම ඇති ඒදී දන්වන්න. අනිත් එක තමයි ආසියානු කුසලාන තරගාවලියේ අපෙන් ජයග්‍රහණය දුරට අරගෙන ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ගැන අපි අවධානයෙන් ඉන්නේ. එයාල මේ පාර නතර කරන්න ඕන. ඒකට අපි සැලසුම් හදලා තියෙන්නේ. ඔය විදිහට කියන ඉන්දිය නායකයා පසුගිය කාලේ තමන්ට කණ්ඩායම අහිමි කරන්න තරම් බලපෑම් කළ ආබාධ තත්ත්වය ගැනත් ටෙස්ට් කණ්ඩායමට පැමිණීම ගැනත් කතා කරලා තිබුණා. මුලින් සීමිත පන්දුවාර තරගවල හොඳට කරලා විශ්වාසයක් හදාගන්න ඕන. එතෙන්දී හැදෙන තැන එක තමයි ටෙස්ට් ක්‍රිකට් ගැන මට හිතන්න පුළුවන්. ආබාධ කියන්නේ ඉතින් මේ ක්‍රිකට් වලම කොටසක් තමයි. ඒ දේවල් නතර කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මම කොහොම වුණත් ගොඩක් මහන්සි වෙනවා ආබාධ නැතුව සෙල්ලම් කරන්න. ඔය විදිහට තමයි ඉන්දිය නායකයා තමන්ගේ ක්‍රිකට් ගැනත් ශ්‍රී ලංකා ඉන්දියා තරගාවලිය ගැනත් අදහස් දක්වලා තිබුණේ. මුල් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.